අල්ලස් පනත යටතේ අල්ලස් වැරදි වගේ දූෂණය සම්බන්ධ වැරදි කියන කොටස් දෙකට කරලා තමයි වෙන් කළ දක්වලා තියෙන්නේ. දූෂණය කියන වරදෙදි විශේෂයෙන්ම අදාළ වෙන්නේ රජයට යම් කිසි පාඩුවක් සිදු කිරීම කියන එක. ඒක විශේෂම චේතනාන්විතව වෙන්නත් පුළුවන්, දැන දැනම වෙන්නත් පුළුවන්. රාජ නිලධාරියෙක් යම් කිසි කටයුත්තක් කරනකොට රජයට යම් කිසි පාඩුවක්, ඒ වගේම තමන්ට වාසියක් තවත් අනැත්තෙකුට වාසියක් වෙන ආකාරයෙන් යම් කිසි කටයුත්තක් කිරීමේදී දූෂණය කියන වරද ඇති වෙන්නේ. ඔතෙන්දි තමයි අපි අර අල්ලසෙන් දූෂණය කියන වරද අල්ලස දූෂණය නැති කරන්න නඩු පැවරීම කියන්නේ දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ වගේම විශාල පිරිවැයක් දරන්න වෙනවා, විශාල ශ්‍රමයක් දරන්න වෙනවා. ඉතින් ඊට කලින් ඒ දේ වළක්වා ගන්න අපි නිවාරණය කියන දේ යොදා ගන්න. සතුට ලබා ගන්න කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලා, නැත්නම් සතුට සූත්‍ර හොයන්න ගිහිල්ලා තමයි මිනිස්සු මේ අමාරුවේ වැටෙන්නේ, මේ ආයුතු මාර්ග වලට පෙළඹෙන්නේ. බැඳියාවන් කොම්ප්ලෙක්ස් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එක ඒක වරදක්. මුලින් තිබිච්ච ප්‍රතිපාදන අල්ලස් මනත යටතේ මේක වරදක් තිබුණේ නැහැ. 2023 කලින් බැඳියාවන් අතර ඝට්ටනය කියන එක රීතියක් විදිහට තමයි තිබුණේ. නමුත් 2023 අංක 9 දාන දූෂණ විරෝධී පනත යටතේ බැඳියාවන් අතර ඝට්ටනය කියන එක දැන් වරදක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතමු යම්කිසි රජ්‍ය ආයතනයක සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඉන්න කවුරු කෙනෙක්ගේ සමාජිකයෙක්ගේ ජාතියෙක් අපි හිතමුකෝ එනවා කියලා මේ ඇප්ලයි කරලා තියෙනවා කියලා. එතකොට ඒ මණ්ඩලයේ සමාජිකයන් සහ අදාළ ඇඳුම්කරු අතර බැඳියාවක් තියෙනවා. තනම දූෂණ විරෝධී පනත යටතේ මෙවැනි ඝට්ටනයක් ඇති වෙන අවස්ථාවකදී ඒ අදාළ තැනැත්තා, කියන්නේ අදාළ රජයේ සේවකයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පෞද්ගලික අංශයටත් අපිට අදාළ කරගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඒ තමන්ට එහෙම බැඳියාවක් තියෙනවා කියන එක හෙළිදරව් කළ යුතුයි. හෙළිදරව් නොකිරීම තමයි අපි වරදක් විදිහට හඳුනාගන්නේ නව දූෂණ විරෝධී පනත යට. 2023 දී නව දූෂණ විරෝධී පනත එන්නේ. ඒතකොට දැන් අපිට පරණ පනත් මේ වෙනකොට බලපවත් වෙන්නේ නැහැ. දැන් බලපවත් වෙන්නේ නව දූෂණ විරෝධී පනත. ඡන්ද කටයුතු වලදී සිදුකන වැරදි සම්බන්ධයෙන් තල්ලස් වැරදි අදාළ වෙන අවස්ථාවල් තියෙනවා. ඊට විශේෂිතව මේ නව දූෂණ විරෝධී පනතෙන් අපිට තව ඒකට මම හිතන මඟ පෑදීමක් වෙලා තියෙනවා. මේ තමයි මනි ලොන්ඩරින් කියන්නේ. කළු සල්ලි සුදු කරලා තමයි ගොඩක් කරලා දේශපාලනය සඳහා පුද්ගලයෝ හොදා ගැනීම කරන්නේ. ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට අල්ලස දූෂණ නැති කිරීම මේ අල්ලස් කොමිසමට විතරක් තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබට යුතුකමක් තියෙනවා, ඔබට වගකීමක් තියෙනවා, වගවීමක් තියෙනවා අල්ලස දූෂණයට එරෙහිව නැගී සිටින්න. අපගේ කෙටි දුරකථන අංකය තියෙනවා, ඔබට ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. අපිට ලිපි මගින් යොමු කරන්න පුළුවන්. පැමිණිලි පෙට්ටි ස්ථාපිත කරලා තියෙනවා බොහෝ ආයතන තුල. ඔබට ඒ සඳහා පැමිණිලි යොමු කරන්න පුළුවන්. විද්‍යුත් ලිපි මගින් වෙබ් අඩවියට ගිහිල්ලා ඒ QR කෝඩ් එකක් ඒක ස්කෑන් කරලා වුණත් ඔබට අවශ්‍ය පැමිණිලි යොමු කරන්න ඔබට හැකියාව තියෙනවා.